මේ ඊයේ පෙරේදා මේ අපේ ඔය හිරු නාලිකාවෙන් සහ තව නාලිකා කීපයකින් ඔය මා මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සුකින් අහලා තිනවා අද දවස මතකයිද? අද දවස මොකද්ද? ඔයාලට කොහොමද අද දවස දැනෙන්නේ කියලා. ඒතර අපේ මිනිස්සු කියලා තිනවා ඇත්තටම අද නම් මේ පොඩ්ඩක් රස්නේ වැඩි. අද වහින්ද වගේ. එතකොට මේ අපිට කන්න නැහැ. අපිට ගෑස් මිල වැඩි, තෙල් මිල වැඩි. ඔය තියෙන ප්‍රශ්න කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ 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 මීඩියා එකෙන් බලාපොරොත්තුනේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? මොකද්ද ඇත්තටම මේ 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 ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච විශේෂ සීන් එක? මොකද්ද මේ ස්පෙෂල් කේස් එක? ඕගොල්ලන්ට ඔහොම කියද්දි හිතේවි දැන් අර මේ ජෙරොම් ෆ්‍රොනාන්ස් ගේ පොඩි කේස් එකක් කියන්නේ මේ ආගම්වාදයක් ඇවිස්සීම සම්බන්ධයෙන් ඔය දේශනයක් කරලා ඒක කියලා. නැහැ නැහැ ඒක නෙමෙයි. ඒකට පස්සේ ඒකම මම අර කලින් වීඩියෝ එකේ සඳහන් කරා මේ අපේ මේ රටේ ඉන්න දේශපාලුවෝ තව මාතෘකාවක් උඩට ගන්න හදනවා කියලා. ජාතිවාදය අවසන්. ආගම්වාදය ඇවිස්සෝ විතරයි ජාතිවාදී තවුසල ගන්න මේ තව ප්‍රශ්නයක් ගේනවා කියලා මම ඔයගොල්ලෝ කිව්වා. අන්න ඒ ප්‍රශ්නේ ගැන තමයි අද කතා කරන්නේ. මම ඔයාලට දිනයක් කියන්න. මැයි 18 වෙනිදා. මැයි 18 කිව්වහම ඔයගොල්ලන්ට මොකද්ද මතක් වෙන්නේ? මොකද්ද මේ දිනේ තියෙන විශේෂත්වය? රයිට්. ඔයාලට මතකයිද අපේ මේ අර සාටකකාරයා මයිනා, නාකි මයිනා කියලා කියන්නේ. ආන්ගේ චරිතේ පොළව ඉඹලා උම්ම එකක් දීලා මේ අපේ රටට කෙලින් දාපු දවස. රයිට්. අන්නේ දවස මතක් කරගන්න. එතකොට තේරෙන්නේ මොකද්ද කියලා. ඇත්තම ගුත් ඒකට මේ දවසට බැනලා වැඩක් නැහැ. ඒ ඒ වෙලාවේ පවති ඒකෙන පැවතුණු මොකක් හරි ප්‍රශ්නයක් ඒ විදිහට විසඳුවා කියලා අපිට කියන්න පුළුවන්. తాවකාලිකව. හැබැයි දැන් මම මෙහෙම කියාගෙන ආවට ඕගොල්ලෝ බලන දේ මොකද්ද මේ මේ යකා මේ කියන්නේ? තාම හරියට උත්තර මේක කියන්නෙත් නැහැ. මේකට හේතු මොකද්ද මේ දැන් 18 වෙච්ච සීන් එක? මොකද අපේ මිනිස්සුන්ට මේ 18 වෙච්ච සීන් එක මතක තියාගෙන තරම් මේ මානසිකත්වයක් අතර හිතේ නැහැ. ඇත්තටම සිද්ධි ඒක. ඒ කියන්නේ කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, ගෑස් නැහැ, ළමින් ඩිගෙන ගන්න නැහැ. ওই වගේ ප්‍රශ්නත් එක්ක මේ මැයි 18 වෙනිදා වෙච්ච සිද්ධිය මතක තියාගන්න පුළුවන්ද? ඇත්තටම බෑ. මැයි 18 උනේ මොකක්ද දන්නවද? ප්‍රභාකරන්ව මරලා එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කරලා අපේ හමුදා විසින් මේ රට බේරගත්තා. ඔන්න ඔය දිනේ තමයි මේ මැයි 18 සමරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් මම දකින විදිහට මේ මැයි 18 සමරන්න අවශ්‍ය නැහැ. එක පැත්තකින් මැයි 18 වෙනිදාට අපේ සෙබළු ඒ කියන්නේ මේ අපේ ශ්‍රී ලංකාවේ හමුදාව ත්‍රීද හමුදාව මේ එල්ටීටී ත්‍රස්තවාදීන්ව පරාජය කරලා අපේ රට බේරගත්තයි කියන දේ තියෙනවා අපිට සමරන්න. එක පැත්තකින් මේ දේ තවත් කට්ටියක් කියන්නේ දමිළ ජනතාව තමන්ගේ විරු නැත්තම් තමන්ගේ දුවල පුතාලා මේ යුද්ධයෙන් මිය ගියපු එක ගුණානුස්මරණය කරනවා. ඉතින් ওই දෙකටම අපේ රට තුල කරන්න අයිතියක් තිබිය යුතුයි. මොකද ඇත්තම කිව්වොත් මහින්ද රාජපක්ෂ නැත්තම් නාකි මයිනා මේ රාජපක්ෂලා මේ යුද්ධෙන් ඒ කියන්නේ මේ ප්‍රභාකරන්ව මල් අපේ රට බේර ගත්තට පස්සේ මොකද උනේ? ප්‍රභාකරන් අපේ රටට බෝම්බ ගැහුවා. අන්තිමට නාකි මයිනා ඇතුළු මේ සහටක සෙට් එක අපේ රට තිබ්බ ටිකත් පූරගෙන කාලා 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 මේ රට නැති බංගස්ථාන කරලා මේ රට පර සුද්දන්ට වික්කා. එතකොට පොඩ්ඩක් හිතලා බලපල්ලා මේ ප්‍රභාකරන්ගෙන් අපේ රට බේරගත්තා කියලා සහ මේ මහින්ද රාජපක්ෂ මේ රට බාරගත්තා කියලා මොකද ඔගේ වෙනසක් තියෙනවද? ඇත්තටම නැහැ. මොකද එදා ප්‍රභාකරන් කරේ මොකද්ද මේ මහින්ද රාජපක්ෂ සහ මේ රාජපක්ෂ කඳවුර මොකද්ද අපේ රට රඳ කරලා තියෙන්නේ? ඒ ගැන හිතුවොත් එහෙම ඇත්තටම ප්‍රභාකරන් මේ රට පාලනය කරා නම් හොඳයි කියලා උඹලට හිතෙයි. මොකද ප්‍රභාකරන් කියන මිනිස්සයා ඇවිල්ලා තමන්ගේ දමිළ ජනතාව වෙනුවෙන් දිවි පිදුව මිනිස්සෙක් නායකයෙක්. හරි කොහෙවත් හැංගුනේ නැහැ, රටින් පැනලා ගියේ නැහැ. මේ රටේ ඉන්න නායකයෝ එහෙම නෙමෙයි. කොරෝනා එනකොට මේ රටට බෝම්බ ගහනකොට මේ රටේ ඉන්න නායකයෝ දන්නේවත් නැහැ නේ අකෝ. උන් මේ රටේ මාරු වෙලා ගිහිල්ලා උන් සුපෝපභෝගී කාමරවල ආතල් එකේ උන්ගේ පවුල් එක ජීවත් වුණා. ඉතින් අපේ මිනිස්සු තමයි ඇත්තටම මේ වගේ දුක් විඳින්නේ. මැරුම් කෑවේ. ඒකයි ඇත්ත. මේ රටේ තියෙන සියලුම ධනය පූර්ගෙන කාලා උන් වෙන රටවල ඉන්වෙස්ට්මන්ට් කරා. උන් ඕකයි සිද්ධ වුණේ. හැබැයි ප්‍රභාකරන් ඉන්වෙස්ට්මන්ට් කරේ නැහැ. ප්‍රභාකරන් මැරුණේ හරිද? වෙඩිපාරව කෑවේ මංගේ ජාතිය ආරක්ෂා කරගන්න. ඒක අපි කියන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් මේ මේ ප්‍රශ්නේ මේ නයිදාට ප්‍රශ්නේ ඇවිල්ලා මොකද දන්නවද? දැන් ඔය මේ අපේ රටේ ඉන්නවනේ දේශප්‍රේමියෝ කියලා
අර බෝඩ් එකක් ගහගත්තු සෙට් එකක්. ඔවුන් ඔය සෙට් එක මේ මැයි 18 වෙනිදා ඉතින් පාරට බහැලා ඔය එක එක සංගම් එහෙම තියෙනවානේ. ඉතින් ඔය බුදු බලසේනාගේ අය එලා රාවේ ගියයි අර රාවේ ගියයි රාවණා පරපුර එක එක ඔය තියෙනවානේ එක එක හදාගත්තු ඩෑන් පිසාදලාම දන්නවනේ පිසාදලා. ඉතින් ආන් ඒ පුද්ගලයෝ ඇවිල්ලා පොඩි කෝලහලයක් ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මැයි 18 වෙනිදා මේ දමිළ ජනතාව එයාලගේ මැරුණු දමිළ සෙබළු දුවලා පුතාලව සිහි කරලා ගුණානුස්මරණ පූජාවක් කරන්න හදලා තියෙනවා. ඕ මොක වෙනවත් එක්කම අපේ ඒ කියන්නේ අපේ සිංහලෙව ගිහිල්ලා තියෙනවා මේ අපේ යුද්ධයේ දිනුපෙක මොකටද සමරන්න. ඉතින් ඔය දෙක එහෙම වෙනකොට පොඩි ගැටණයක් ඇති කරන්න මේ අර දේශප්‍රේමියෝ කියාගත්තු සෙට් එක උත්සාහ කරලා තියෙනවා. මොකටද මේක සිංහල බෞද්ධ රටක් උඹලා කොටි උඹලා එන්ටිටි ත්‍රස්තවාදීෝ කොටින් සමරන්න අපේ රටේ ඉඩ දෙන්න බෑ තොපි මේව සමරන්න ඕනේ නැහැ කියලා අර මිනිස්සුන්ට ගහලා පන්නන්න උත්සාහ කරලා තියෙනවා. ඒතොර මොකද්ද වෙන්නේ මේ රට තුල තවත් කෝලහලයක් ඇති වෙනවා. ජාතිවාදය ඇවිස්සිල්ලක් වෙනවා කියන එක මොලේ තියෙන මිනිස්සු එක්ක මේ වීඩියෝ එක බලන්නේ මම කියන්නේ තේරෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ සැමරීමක් කරලා අපි අපේ මිනිස්සු තුල මොනවාරි ගැටුමක් ඇති කරන්න ඕනද? ඒ නිසා අපිට තේරෙනවානේ දැන් LTTE කියන මිනිස්සු මරණ එකේට ගුණානුස්මරණය කරන කොටයි අපි යුද්ධේ දිනපෙක සමරන කොටයි එතන ගැටුමක් නිකම්ම අර දෙපිරිස අතර ඇති වෙනවා. මොකද අපේ මිනිස්සු ඔක්කොම උගත් මිනිස්සු නෙමෙයි. හැමදේම තේරුම් ගන්න පුළුවන්. එතකොට අර වගේ පැරසයිට්ස්ලා මොකද පැරසයිට්ස්ලා කියන්නේ? පැරසයිට්ස්ලා කියන්නේ ඇවිල්ලා පරපෝෂිත. ඒ කියන්නේ ඔය ඩෑන් පී සාදලා වගේ ඔය එක එක සංගම් හදාගෙන ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා වගේ පැරසයිට්ලා මේ අපි අතර වෙසෙනවා. ඉතින් ඕකුන්ට කියන්නේ ඇත්තටම පිළිල කියන. ඉංග්‍රීසි වලින් තමයි පැරසයිට්ලා කිව්වේ. ඉතින් ඕම් උත්සාහ කරන්නේ මේ අතර අපි මේ අපේ මිනිස්සු අතර ආගම්වාදයක් අවුස්සලා, ඒ කියන්නේ මොනවද ජාතිවාදයක් අවුස්සලා මිනිස්සු කොටවන්න. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්තනම් අපි ඔය පැරසයිට්ලාගේ උපක්‍රම වලට අහු වෙන්නේ නැහැ. දැන් ඔය මැයි 18 මේ යුද්ධෙ දිනුවට පස්සේ එදා ඉඳන් මේ අද වෙනකම් මේ මොහොත දක්වා අපේ රටේ ඇති වුණ ආර්ථිකමය සහ සමාජමය විදිය වටපිටාව ගැන අපි හොයලා බැලුවොත් අපිට මොකද්ද තේරෙන්නේ? මොනවාරි වෙනසක් වෙලා තියෙනවද? ඇත්තමකුත් ඒ දවස්වල පාන්රාත්තල අපි රුපියල් 50 60 ගත්තා නම් එහෙම අද කණ්ඩලා තියෙන 200 300. ඒතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අද රටේ තත්ත්වය මොකද්ද කියලා. ළමයිකට අධ්‍යාපනයක් තියෙනවද? මිනිහට කාල බීලා පාඩු ජීවත් වෙන්න පුළුවන්ද? ණය කන්දරාවල් පිරিলা මේ මිනිස්සු කිවල් දොරවල් හදාගෙන මිනිස්සු කිවල් දොරවල් හදාගන්නේ කසාදයක් බැඳගන්නේ නැහැ ඈ තමන්ගේ දරුවන්ට අධ්‍යාපන දෙන්න විදිහක් නැහැ. ඔය දේවල් කුලි වැඩක් කරන මිනිස්සුන් බලන්න හිතලා කොහොම ජීවත් වෙන්නේ කියලා. බේට් ටිකක් ගන්න නැහැ, තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, ලයිට් බිල් ආසෝසට නැගලා. ඉතින් මේ දේවල් එක බලද්දී අපේ රටේ මේ තත්ත්වය ගැන අමුතුවෙන් මේ ගැඹුරින් හොයන්න දෙයක් නැහැ. පුංචි පහේ ළමයිකුණත් තේරෙනවා. එතකොට මේ මිනිස්සු මේ යුද්ධ දිනලා මොකද්ද කරලා තියෙන අපේ රට? හොඳක් කරලා තියෙනවද? නැහැ. මුං කරේ ප්‍රභාකරන්ට වඩා දෙයක්. මේ කාලකණ්ණි රාජපක්ෂ 70 මේ රනිල් වික්‍රමසිංහලා මොකද්ද කරේ? උන්ගේ මඩිය තර කරගන්න එක, උන්ගේ හෙජමනික ගොඩනගා ගන්න එක. ඒක හොඳට තේරුම් ගන්න. අර කාගේද මේ ජෙරම් ෆ්‍රනාන්ස් ගේ මේ කන්ස්පිරසි තියරි එකක් මං ඔයාලට කිව්වනේ. ඔය කන්ස්පිරසි තියරි එක මොකද්ද? උන්ගේ තියරි එක තමයි අපේ රටේ මිනිස්සු අතරට මේ සහජීවනය නැතිකරන්න ආගම්වාදයක්, ඒ කියන්නේ ඒ ආගම්වාදය කියන විස අපේ රටේ මිනිස්සු අතරට දැමීම, කාවැද්දීම. ඒක තුලින් මොකද්ද වෙන්නේ? අපේ රටේ මිනිස්සු එන කොටා ගන්න එක. ඒතොර මුන්ට පුළුවන් මුන්ගේ හෙජමනී එක ගොඩනගා ගන්න. ඔවුන් ඔය පුංචි දේ තේරුම් ගන්න තරම් අපේ මිනිස්සුන්ට මොළයක් නැති එක තමයි ඇත්තටම දුක් වෙනවා. ඇත්තටම දුක් වෙනවා. සිම්බයෝසිස්. මොකද්ද මේ සිම්බයෝසිස් කියන්නේ? සිම්බයෝසිස් කියලා කියන්නේ සහජීවනය. හරි, මිනිස් එකට එකතුලා ජීවත් වෙන එක. මේ සිම්බයෝසිස් එක නැතිකරන එනවා පැරසයිට්ස්ලා. පැරසයිට්ලා කියන්නේ මේ අර මං කිව්වේ මේ මුද්ද කියන්නේ පරපෝෂිතයෝ. ඒ කියන්නේ ඩෑන් ප්‍රිය සාදලා ඔය හෙල රාවේ බුදු බලසේන අර වගේ මේ වගේ ඉන්න ඔය පැරසයිට්ලා. ඔය රනිල් වික්‍රමසිං රනිල් උඹලා එතකොට මේ රාජපක්ෂලා ඔය හැම එකම මේ 225 ඉන්නේ හැම කාලකන්ණියම පැරසයිට්ලා පරපෝෂිතයෝ. මේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ඇඟේ ඉඳගෙන උන්ගේ ලේ ටික උරාබුණ මේ රටේ ලේ ටික උරාපුන පැරසයිට්ලා. උන් දන්නේ නැහැ උන්ගේ දේ පෝෂණය කරගන්න, උන්ගේ ඇඟවල් පෝෂණය කරන්න උන් මේක ප්‍රධානම දේ විනාශ මුඛයට අද දානවා කියලා. ඒ කියන්නේ ප්‍රධානම දේ විනාශ කරනවා කියලා. මොකද ගහක තියෙන පිළිලයක් දන්නේ නැහැ ඒ ගහ විනාශයට පත් කරනවා කියලා.
තුර අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ ඒ ගහේ පිළිලෙ තියෙන අත්ත කපලා දාන්න එක. එහෙම නැත්නම් ගහ කපලා දාන්න එක. ගහ කැපුවොත් මොකද වෙන්නේ? ඒ ගහ විනාශ වෙලා යනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ පැරසයිට් ලව කෙලින්ම අත්තෙන්ම කපලා දාන එක. උදුරන්ඩ ලෑස්ති වෙන්න බෑ. උදුරුත් මේ ලංකාව විනාශ වෙනවා. අන්න ඒ ටික තේරුම් අරගෙන අපි මේ ජෙරම් ලව දාලා මේ එක එක මිනිස්සුන්ව දාලා ඔය පාස්කු පහර අර මේවා වියත් කරන්නේ ඇයි? කවුද මේවා කරන්නේ කියන එක හොඳ කාරෝම තේරුම් ගන්නilla. ඒක තේරුම් ගත්ත දවසර ඔබලට පුළුවන් මේ රට තුල සහජීවනය ඇති කරන්න. ඉතින් ඔයාලා නිකන් හිතලා බලන්න මේ මැයි 18 ඔය යුද්ධ කේසයෙන් පස්සේ ඔයාලා දන්නව අරගලයක් ඇතුණා අපේ රටේ. මේ මෑතකදී. මේ අරගලයෙන් ඔය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ කාලකන්ණි රාජපක්ෂලව මේකෙන් රෙදි නැතුව පැන්නුව. අපේ මිනිස්සු. කවුද මේ මිනිස්සු කියලා කියන්නේ? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ක්‍රිස්තියානි හැමෝම එකට එකතුණා. මොකද්ද? සිම්බයොසිස් එකක් ඇති වුණා. සහජීවනයක් ඇති වුණා. ආගමික සහජීවනයක්. රිලිජියස් සිම්බයොසිස් එකක් ඇති වුණා. ඒතකොට මේ ඔක්කොම එකතු වෙලා ඉන්නකොට මේ රාජපක්ෂලා ඇතුළු මේ කාලකන්ණි දේශපාලුවන්ට එක දිරවන්නේ නැතුව ගියා. ඒක ඔයාලා හොඳටම දන්නවනේ. මුන්ට එක දිරවුණා. ඔන්න ඔය කේස් එකේ හින්දා මුන්ට ඕන වුණා මේ මිනිස්සුන්ව දැන් වෙන් කරන්න. ජාතිවාදී, ආගම්වාදී, අරවාදී, මේ වාදී ඔක්කොම ගෙනල්ලා මිනිස්සුන්ව කොටවලා වෙන් කරන්න. මොකද එහෙම කරේ නැත්තම් වෙන්නේ මේ කාලකන්ණි දේශපාලුවන්ට උන්ගේ හෙජමනිය ගොඩනගා ගන්න බැරි වෙන එකයි. රයිට්. ඔන්න ඒක කරගන්න තමයි මම මොකද්ද කරේ ඒතකොට? කන්ස්පිරසි තියරි එකක් ගෙනාවා. අන්න අර ජෙරම් ලව ගෙනල්ලා ඔය කේස් දැම් ආගේ වගේ පොඩි පොඩි ගිනි පුපුරු දාන්න ගත්තා මිනිස්සුන්ගේ ඇතුළට. ඒ කියන්නේ විස පොවන්න ගත්තා. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ජෙරම් ෆර්නෑන්ඩුගේ මේ කේස් එකත් එක්ක අපි පොඩ්ඩක් එහෙම මේ හොයලා බලනකොට ඔය ජෙරම් ෆර්නෑන්ඩු මිරකල් ඩෝම් එකේ තියෙනවානේ මේ කටුනායක. ඔය මිරකල් ඩෝම් එක ඇතුලේ කරපු පළවෙනි කතාවද ඔය අපි දැක්කේ. ඒ කියන්නේ බුදුදහමට ඇතුළේ ඉස්ලාම් ආගම, ඔය හින්දු ආගම ඔක්කොටම ගෞරවයට පත් වෙන විදිහට නිග්‍රහයට පත් වෙන කරපු පළවෙනි කතාව ඕකද? මීට කලින් ඒක ඇතුලේ ওই මිරකල් ඩෝම් එක ඇතුලේ මොන කතා කරලා තියෙනවද කියලා අපි දන්නවද? දැකලා තියෙනවද ඕගොල්ලෝ? නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ අන්තිමට මේ ඕගොල්ලෝ දැක්ක මේ කතාව ඩෝම් එක මේ ජරොම්ගේ හැමෝම වගේ දැක්ක මේ ලෝකේ ඉන්න ලංකාවේ ඉන්න හැමෝම පහයි දැක්ක පොඩි ළමයි කියලා. ඕගොල්ලෝ විතර හිතලා බලන්න ඒ වෙනකම් කරපු කතා කිසි දෙයක් දන්නේ නැහැ. සමහර අය ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ ජරොම් දැක්කේ. සමහර මිනිස්සු අඳුරන්නේත් නැහැ. ওই සීන් තමයි අඳුරන්නේ. හැබැයි ඒ කතාව මෙච්චර ෆේමස් වුනේ කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්න. මේක කාගේ ගේම් එකක්ද කියලා එතකොට තේරෙනවා. මොකද දින දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න එපා. එහෙම වුණොත් වෙන්නේ උඹලගේ පස්ස පැත්තට උන් ගහනකම් උඹලා දන්නේම නැහැ. උඹලගේ රෙදිත් නැතුව තමයි උඹලට පාරේ යන්න වෙන්නේ. අන්න ඒ හින්දා පොඩ්ඩක් අවධානයෙන් හිතපල්ලා. මොකද මේ රාජපක්ෂලා මේ දේශපාලුව කියන්නේ අරිම මොලේ තියෙන මිනිස්සුකෝ තරීදී පොඩ්ඩක් ඉතින් මේමයි මොලේ තියෙනවා කියලා උන්ට පොඩක් දේවල් අපි ඔය උන් ඉතන ඉතන ඉදිරිය කරන්න බෑ. මොකද අපේ මිනිස්සු ඇවිල්ලා එච්චර බෝඩ නෑ දැන්. අර ඉස්සර කාලේ හිටියා පොඩ්ඩක් අර අනම් හිටියා දස් තියෙන අපේ හැට පැනපු සෙට් එකක්. ඒ සෙට් එකේ ඉන්න තමයි අපි අද මේ වලේ වැටිලා ඉන්නේ. ඉතින් ඉස්සරහටත් ඒ දේ වෙන්න ඕනේ නැහැ. ඔන්න ඒ නිසයි මම කියන්නේ පොඩ්ඩක් අවධානයෙන් හිටපල්ලා කියලා. මට සාමාන්‍යයෙන් කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න ඕන නම් මම වහින් රෝ කියන්නේ නැහැ. අපේ ලංකාවේ නීතිය එහෙමනේ. අපේ ලංකාවේ නීතිය සාමාන්‍යයෙන් මොකක් හරි අපි හිතමුකෝ රේප් එකක් දූෂණය කරා කියලා. කුංචි කෙල්ලෙක් රේප් කරනවා. රේප් කරපුවාම රේප් කරපු එකාව රෙද්දකින් පුරවගෙන යනවා මීඩියාවලට පෙන්වන්න නැතුව. හැබැයි ඒ දූෂණයට ලක්ුණ කාන්තාව එහෙමත් නැත්නම් ඒ තරුණිය මේ මීඩියාවල හැමෝටම සම්පූර්ණයෙන්ම පෙන්වනවා. ඔන්න ඔකයි තත්ත්වේ. ඉතින් හැබැයි මම ඒ වගේ නෑ. මේ මගේ channel එකේ මම කාටද ඇඟිලි දික් කරන්නේ? මම මේ පුද්ගලයාගේ නාමිකව නම් වශයෙන් කියලා ඔයාලට ලස්සන්ට උගේ හෙළුව දිගාරිනවා. ඇත්ත කතාව. එහෙම තමයි වෙන්න ඕනේ නේද? සත්‍යයක් අප සත්‍යකින්ද අපි මිනිස්සුන්ට පේන්නන්නේ truth එක. හංගලා හරියන්නේ නෑ. ඔය රාජපක්ෂලා දේශපාලුව ගොඩක් මීඩියා channel, YouTube channel කරන්නේ ඔන්න ඕකනේ. ඇත්ත තත්ත්වේ වහං කරන එක. ඉතින් මට අවශ්‍ය නැහැ ඒ ඇත්ත தත්ති ඔයාලට වහන් කරන්න. හංගන්න. එහෙනම් මං තව කෙනෙක් නමක් ඔයාලට කියන්නම්. ඉන්දික තොටවත්ත. ඔයා දන්නවා කියලා අර ඇස් දෙක වහ يعني අන්ධ පුද්ගලෙක් ඉන්නේ. අර අනාවිකරුවේ, දිවසිකරුවේ. අන්න එයා. එයාත් ওই ගොඩාක් අපේ කතෝලික ජනතාවට, එතකොට මේ අනිත් ආගම්වල ඉන්න ජනතාවට, ආගම්වලට නිග්‍රහ වෙනාරෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඒ අය සමන්ත බද්දලා, එතකොට ඔය මේ ධම්ම විජයලා, ඒ වගේ පුද්ගලයෝ ගොඩාක් ඉන්නවා. ඔය ජරම් විතරක් නෙමෙයි. ඔය ඔක්කොටම ICCPR වදින්න ඕනේ.
ඒවාලා ඒ වගේ නීතියක් ගෙනාව නම් ඒ හැම පුද්ගලයාටම ඒ විදිහේ දඬුවමක් ඒ විදිහේ නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ රට තුළ. එකෙකුට එකක් අනිකට එකක් වෙන්න බෑ. ඔක්කොටම සමානාත්මතාවයක් තියෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක රටක් තුළ. ඇත්තටම මම මේ කියන දේවල් වලට උඹලට හිනා වෙනවත් ඇති. මොකද මේ රට තුළ කතා කරන්නවත් නිදහසක් නැතිකොට හිතමාව ඇතුළට දායිදන්නෙත් නෑ මම මේ කතා කරන දේවල්. මොකද මට රණිරු නෙමේ මෙගින ඕන එකෙක් මට එකයි. හරි එහෙනම් ඕනෙකටම අංගිල දික් කරලා කතා කරනවා. මම හිතමරුවත් ප්‍රශ්නයක් නෑ. මම බය නැහැ. හරි මැරෙන්න බය නම් මේ දේවල් කතා කරන්න දෙන්න පාරට බහින්නෙත් නෑ. මම පාරට බැස්ස මිනිහේ. හරි ඉස්සරහට බහින මිනිහේ. තොපිට විරුද්ධව කතා කරන්නේ. කියන්න බල බය නෑ. හැබැයි කියන්න ඕනේ මේ වගේ දේවල් කතා කරන මිනිස්සුන්ට කතා කරන්න බෑ. මරලා දායි, අංගයි, කපයි, කොටයි ওই දේවල් වලට බයි අපි මිනිස්සු. ඉතින් කටපොකව යාගෙන ඉන්නවා. වෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම වුණොත් වෙන්නේ අපේ දරුවන්ට අනාගතයක් නැති වෙන එක මේ රට තුළ. රයිට්? අපිට අපි බේර ගන්න ඕනේ. ඒක ඇක්කුම අපිට තියෙන්න ඕනේ. හරි? ඉතින් අපි කරන්න ඕනේ මොකද්ද මේ වගේ පැරසයිට් ලව නැති කරන්න. පරපෝෂිතයෙන් දෑන්ලා වගේ ඔය ඉන්දික තොට වත්තල වගේ ඔය වගේ එක එක ඔය ඉන්නවනේ ආගම් කියා ආගම් වල ඉන්න ශාස්ත්‍රු වරයා මාස්ලා කියලාද පිරිස. ඉතින් ඔකට මොකද්ද අපි කරන්න ඕනේ? ඔකට මොකද්ද කරන්න ඕනේ? අපි උන් කියන දේ වලට රැවටෙන්නේ නැතුව උන් හදන ওই මායාවන් වල අපිට කවන්න හදන මිස අපි වලට තා ගන්න නැතුව අපි මොකක්ද අපි සහජීවනය කියන එක ඇති කරගන්න ඕන. ඒක නැති කරගන්න එපා. අපි මිනිස් තුල ඒ කියන්නේ එකමුතුකම රයිට් හැමෝම ජාති ભેද ආගම් ભેද නොතක හැමෝම එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන්නේ නැතුව නම් මේක දිනන්න බෑ. මුන්ට විරුද්ධව සටන් කරන්න බෑ නැතුව. රයිට්? මුන් එදා ඉදන් කරේ මොකද්ද උන් සුනාමියේ ඉඳන්ම මේ රටේ ගහපිටයි කරේ. මේ රටේ තියෙන හැම සම්පතක්ම කෙලියා. ඔක්කොම කෙලියා. රයිට්? ඒ ධනෙ ගෙනවද? නෑ. ඒ ධනෙ හොරා කාපුව කවදාවත් ගෙනවන්නේ නෑ. හැබැයි රනිල් කියන එක හදන්නේ රාජපක්ෂ ලවන් නැවත පුටු ඉඳවන්න. රනිල් කවදාරි කතා කරාද රාජපක්ෂ හොරා කාපුවා? නෑ. රනිල් කතා කරන්නේ මේ රටේ අරගලය ගැන. හැබැයි අරගලේ නුනේ එකම එක දෙයයි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි හැමෝම එකතු වෙලා සටන් කරපු එක. ඒ දේ මුන්ට විඳවන්න දෝ ගියා. ඒක නෙමෙයි දැත්ත. ඒ සරත් කියන්නේ ඒක තමයි ඒක ඇත්ත කියලා. රයිට්. එහෙනම් මම මේ වගේ දේවල් ඔයාලට කියන්නේ පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඔයාලා ගලුවට දාන්න උත්සාහ තමයි මේ ගන්නෙ. මොකද අපේ රට වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ හින්දා පොඩ්ඩක් කල්පනාකාරී වෙලා මේ කාල කන්නේ මිනිස්සුන්ගේ රැවටෙන්න එපා ඔවුන්ගේ ගේම්ස් වලට. රයිට්? එහෙනම් මම නැවත වතාවක් එන්නම්. හෙට දිනේ තවත් වීඩියෝ එකක් අරගෙන මේ රටේ ඕගොල්ලන්ට පැහැදිලි නොවුණු පැහැදිලි කරගන්න අවශ්‍ය දෙයක් අරගෙන. එහෙනම් ඔක්කොටම ඊළඟ ගුවා. ඉස්සර නැ දෙජංග වීඩයි පරිස්සමට ඉටවල්. අපෝ දීකෝ.